දැන් ලෝකේ දැන් ඔය ණය කළමනාකරණය කියන එකේ තව මොඩලයක් තියෙනවා. දැන් සමහර රටවල් තියෙනවා මම මතක හැටි එල්සල්දෝර් වගේ රටක් මට සමාජයක වෙනස් වෙන්න පුළුවන්. ණය තොගේම චීනයට විකුණනවා. එතකොට චීනය දැන් චීනය අපි තුන් බිලියන් 50ක් නම් බිලියන් 50 චීනි ගන්නවා. බිලියන් 50 දීපු අයට චීනයේ ඒ පොලියට ණය ටික ගෙවාගෙන යනවා. එතකොට බංකොලොත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇත්තරම මේ බංකොලොත් කියන එක ප්‍රකාශයට පත් කරපු විදිය අලුත් අවුරුද්ද දවස්වල මිනුයක් එක්ක එක කතා කරනකොට අලුත් අවුරුද්ද දීප තෑග්ගක් වගේ ඩෝන් ගාලා ප්‍රකාශයට පත් කළා. මේ දැන් ඉන්න ගවණ ඇවිල්ලා දවස් දෙක තුනයි. ජනාධිපති එයයි කතා කරගත්ත ප්‍රකාශයට පත් කරා. කැබිනට් එකෙන් ඇහුවේ නැහැ. පාර්ලිමේන්තුවෙන් ඇහුවේ නැහැ. ඒක වෙන කතාවක්. දැන් ඒ එතකොට වෙන්නේ චීනයේ ණය ටික ඔක්කොම ගන්නවා. චීනයට පොලිය ගෙවන්න ඕන. අපි හිතමු අර ඔක්කොටම ගෙවන්න වෙච්ච පොලිය බිලියන 6යි කියලා. අවුරුද්දකට චීනය මේගොල්ලන්ට හදලා දෙනවා හයක් නෙවෙයි වත් තුනක් ගෙවන්න. තුන ගානේ අවුරුදු දැන් කලින් 10ක් නම් තිබ්බේ 20ක් ගෙවන්න. එතකොට අපිට පහසු ක්‍රමයට. එතකොට අපි ණයගත්තු පාර්ශ්ව කරුවන්ට අපි බංකොලොත් වෙන්නේ නැහැ. අපි වෙනුවෙන් චීනය ඒගොල්ලන්ගේ ණය වාරික ටික ගෙවනවා. අපි චීනයට අර අවුරුදු 20ක් විතර කල් අරගෙන අපි ගෙවනවා. දැන් මෙහෙම මොඩල් අපිට හොඳ නැද්ද? අපි ඔච්චර ආදරේ නම් චීනට චීනේ අපිට ආදරේ නම් ඇයි අපිට ඔයගෙ මොඩල් එකට යන්න බැරි? අඩු ගානේ චීනටවත් කිව්වේ නැහැ නේ අපි බංකොලොත් කරන්න යනවා කියලා. මොකද චීනය කියන්නේ මේ රටේ විශාල ආයෝජන ප්‍රමාණයක් කරලා තියෙන රටක් නේ. පැහැදිලි. පෝට් සිටි එක කියන්නේ විශාල ආයෝජනයක්. මම හිතන්නේ මහවැලියටත් වඩා ලොකුම ආයෝජනේ ඒක. ප්‍රයෝජනේ නොගත්තට දැන් ඉතින් ඒ බංකොලොත් වෙච්ච රටකට මොකද දෙන්නේ පෝට් සිටි මේ බිල්ඩින් හදාගන්න. එතකොට චීනයටත් ප්‍රශ්නයක් නේ මේක බංකොලොත් වීම. එතකොට අපිට ලේසියෙන් තිබ්බා චීනගේ කරේ ගහන්න මේ ණයතුගේ. එතකොට බංකොලොත් කියන ලෙවල් එකකින් වැටෙන්නේ නැහැ. එතකොට චීනය ගන්නවා අපේ ණය ටික අපි ගත්ත පාර්ශ්ව කරුවන්ට චීනේ පොලිය ගෙවනවා අපි චීනෙට පොලිය ගෙවනවා. අවසානයේ එකතු කරලා බැලුවොත් අර පොලියට වඩා වැඩි පොලියක් ගෙවන්න වෙනවා. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ. ඒක හොඳ උත්තරයක් නෙවෙයි. මේ උත්තරයට වඩා